ඒ ජනතාව ඉන්නවත් නැහැ මෙතන දෙන්න අතර දෙන්න කියලා ඒ ජනතාව ඉල්ලීම කරේ තමුගේ ගමට එන්න කියලා ඒකගේ ජනතාවට විරුද්ධව කවුද දැන් සටනක් කරන්නේ LTTO කෙනෙක්ටන් ඒ විකාලේ හැ දේශපාලන LTT සමග දේශපාලන කරපු දෙමළ සම්දානෙ එහෙම නැත්නම් ඉහි ජීවත් වෙන දෙමළ ජනතාව එහෙම නැත්නම් ඉහි ජීවත් වෙන පංචල විශ්යටක් තියෙනවා ස්වාමී වහන්සේලා ඒ විශ්යට නාම විශ්යට නාම කියනවා එහෙම නැහැ කියලා ඒ ජනතාවගේ භූමි ඒගොල්ලෝ උපන් ගම කියලා ඒ ඉන්න පංචවල ඉන්න පූජකතු මල්ලේ ස්වාමී වහන්සේලා කියනවා Hindu ආගමික නායකයෝ කියනවා කතෝලික ෆාදර්ස්ට කියනවා හෙමෙක්ගෙනාම කියනවා මේ ජනතාවගේ භූමිය තිච්ච භූමිය තමයි මේක කියලා කියනකොට කවුද කියන්නේ නැහැ කියලා උතුර වෙන දඬුව මේ දකුණු පළාත වල ඉන්න ස්වාමීන්වහන්සේලා එක්කෙනෙක් දෙන්නේ එහෙම නැත්නම් සමාන මාධ්‍ය ඒ ස්වාමීන්වහන්සේලා ඉහළට ගෙනල්ලා මේ වගේ බොරු චෝදනාවක් මට විරුද්ධව මගේ ජනතාවට විරුද්ධව මේ රට රට වෙනුවෙන් අවුරුදු 20ක් ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරලා අවුරුදු 20ක් කන්දවුරු වල ජීවත් වෙච්ච ජනතාව තමගේ නිජ භූමියට කීයකට විරුද්ධව ලොකු ප්‍රචාරයක් කියනවා ලක්ෂ 10ක් අස්සම් එකතු කරනවාලු අපි ඒ ජනතාවට මට විරුද්ධව එයි ඒ අස්සම අවුරුදු 20 යුද්ධයේ මැදිද මේ රටට අවුරුදු 20 යුද්ධයේ නිසා මොකද වුනේ මේ රටට මොකද වුනේ අපේ 2000 පසුව අපේ ආර්ථික තිබුණේ ලංකාව ආර්ථික තිබුණේ ජපාන් එකකින් දෙවනි තරගට දැන් අපේ ආර්ථික කොහෙද තියෙන්නේ අපේ ආර්ථික කොහෙද තියෙන්නේ අපි බංගලාදේශ බංග්ලාදේශ එකකින් දෙවනි තරගට තව යුද්ධයකට මේ රට මුහුණ දුන්න පුළුවන්ද නැති දේවල් එයි පොරු දේවල් ජනතාවට ගෙනියන්නේ එයි ලක්ෂ 10ක් අස්සම එකතු කරන්නේ උතුරු බලන්නේ ජීවිතේක ස්වාමී ආචාර්ය එකතුවා මේකට විරුද්ධ වුණා නම් අපිට පිළිගන්න පුළුවන් උතුරු නැගෙනහිර සංඝ නායක අපේ වහුණියාව ඉන්න මහානායකතුමා මහානායක ස්වාමී ආචාර්ය කියනවා මේක වැරදි එයි ඔයාලා මේක කියලාන්නේ මේ ජනතාව සමග අපි සහෝදරත්වයේ සහජීවන ජීවිත තුනා ඒක ඒ කාලේ ත්‍රස්තවාදයකට ඉදිරුන්නේ නැහැ දැන් ඔබලු ඒ ත්‍රස්තවාදී කරපු සටනේ ඔබලු ගෙනියන්නේ කියලා ඒ අපි ඉන්න උතුරු සංගනායක ස්වාමී ආචාර්යෙන් අහනවා ඒ නිසා මාධ්‍යට මාධ්‍ය ධර්මයක් තියෙනවා නම් මාධ්‍යට ධර්මයක් තියෙනවා නම් මේක ගැන හෙත්ත තත්ත්වෙ එලි කරන්න ඕනේ ඒ ප්‍රදේශයක සංචාරයක් යොදවන්න ඕනේ ඒ ප්‍රදේශයට යන්න ඕනේ ඒ ඉන්න ප්‍රාදේශීය ලේකම් දෙකක් සාකච්ඡා කරන්න ඕනේ ඒ ප්‍රදේශයේ තියෙන පාසල් 15ක් තියෙනවා 1952 වර්ෂයේදී ආරම්භ කරපු පාසල් 62 වසරේදී ආරම්භ කරපු පාසල් ඒ වගේම පාසල් 15ක් තියෙනවා ඒ ප්‍රදේශවල. ඊය මම කිම්ියවට ගියා. ඒ වයස 65 නියෝජ්‍ය අධ්‍යක්ෂ කිව්වා "තරතුමනි මම මගේ ආරම්භ කාලයේදී අවුරුදු 35කට පෙර මම ගිහිල්ලා එහෙ මගේ පළවෙනි ගුරුපත්වීම මට ලැබුණේ මරිචකට්ටි විද්‍යාලයේද කියලා කිව්වා." ඒ වගේ අහිංසක මිනිසුන්ට විරුද්ධව ඒ ජනතාවගේ පදිවිීමට විරුද්ධව දැන් සාමාන්‍ය අහිංසක ළමයි විශ්වවිද්‍යාලයේ ළමයි ඊය 27ක් නගරයේදී මට විරුද්ධව මේ ජනතාවගේ පදිවිීමට විරුද්ධව පිකටින් කරලා තියෙනවා. අදත් ඒ වගේ ගෙනියනවා. මේක මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපිට මොනවද තියෙන්නේ? තෙල් තියෙනවද? රත්තරන් තියෙනවද? මොකද්ද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. අපි රට වෙන්නේ අද ඉදායිදලා 2000 ලැබුණකින් පසුව මේ රට වෙනුවෙන් මේ රට පිළීමට විරුද්ධව යුද්ධ කාලයේ අපේ පල්ලි ඇතුළ ආගමක කටයුතු කරනවට කාතන් නිවල මාත දෙන්නා නිව්ස්ලාන්තවල 50 දෙනා ඉඳලා මෙරුණේ දේශීය ගණන් මෙරුණා ආගම කටයුතු කරනකොට ලක්ෂයක් ගෙවලා දෙන්නා ලක්ෂයක් අනාත වුණා අවුරුද්දක් නෙවෙයි දෙකක් නෙවෙයි අවුරුදු 20ක් ඒ ඉතියේ අපි දෙකතොර ඒ වෙලාවේ ඒ සැකකට එකතු වුණා නම් පුළුවන් මේ රට අද මේ තත්ත්වයට මේ රට බලන්න පුළුවන්ද මන් දන්නේ මේ එක ස්වාමීන් වහන්සේ තමයි දැනට ඉන්නේ අනිත් ඔක්කොම දැන් අයින් කරලා ඉවරයි එක්කයි තව කීප දෙනෙක් එක්ක කියලා අයිච්චර දරුවෝ ඉන්නේ විශ්වවිද්‍යාලේ ළමයි පාරට අරගෙන
ඉතින් බොරු චෝදනාවක් ඉල්ල කරගෙන පෙනියනවා. ඒ නිසා ඔබලාට මම මාගේ ඉල්ලීම ඔබ ඔබතුමාලා මේකට සහකරන මංගලයේ එක හරිද? නැත්තම් ගියා අහිංසක ජනතාවගේ පරිදීමේ ඉන්න වැරදිද? එහෙම නැත්තම් මේ ස්වාමීන්වහන්සේ ඒ නද ගිරින මේ බොරු සටන මේ රට විනාශ කරන ගිරින මේ සටන හරිද කියලා සොයා බලන්න ඉන්ඩිපෙන්ඩන්ට්ලි මේක බලන්න නිදහසේ මේක බලලා මේ ජනතාවට රටට හෙත්ත තත්ත්වය එලි කරන ඔබතුමාලා ඔබතුමාලගේ සමිතිය කටයුතු කරන කියලා මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. එයි මම අනාථ වෙලා ඒ කඳවුරේ හිටියේ කෙනෙක් අනාථල ආපේ කෙනෙක් අපි එනකොට තේක දරුවා අතෙන් බෝටුව තමයි අපි ආවේ. අම්මා කෙනෙක් තමුන්ගේ වයස එක ළමයා අතෙන් තියාගෙන ඉන්නේ පෑ වාගේ පසුව බෝටුව ඉඳලා එළියට මුහුදට ඒ ළමයා පිටුනේ ඒ අම්මට පෑ වාගේ පසුව තමයි ඒ අම්මා දෙක්කා. ඒ වගේ හරි පස්සකට මෝර දෙන්න සමාජය තමයි මේ උතුරු පළාත් නවතින ලක්ෂයක් මුස්ලිම් සමාජය. ඒ ජනතාවට මේ වගේ හිරියර කරන එක ලොකුම අසාධාරණයක්. මමත් නැත්තම් ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. මම කතා කරන නිසා තමයි මට විරුද්ධව මේ ලක්ෂ ගායක් අස්සම එකතු කරනවා. ලක්ෂ ගායක් නෙමෙයි කෝටි දෙකම